විකෘති ස්වභාවයකින් මේ කටයුතු කරන අමාත්‍ය මණ්ඩලය ගෙනියන වැඩපිළිවෙල මං හිතන්නේ බලන් ඉන්න අපිට දැනෙනවා කෙරෙන පාටක් නැහැ, හරියට පදයක් නැහැ, බෙරේ පළුවකුත් නැහැ වගේ. ගහපු පදයකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ වගේ තමයි අපිට දැන් දැනෙන්නේ. ඉතින් මේක මේ ආණ්ඩුව හදාගත්තට ආණ්ඩුව කල්පනා කරනවා දැන් ආණ්ඩුව කොහොමද ගෙනියන්නේ කියලා. ඒ ගෙනියන්න බැරි බව තමයි අපි පහුගිය දවස්වල අර අතුරු සම්මත ගිණුම 102කින් සම්මත කරගද්දි අපි දැක්කේ. අධිකරණයට ගිහිල්ලා පෙන්නවා තිබිච්ච ආණ්ඩුවට බහුතරයක් නැහැ, 113ක් නැහැ, අපිට ඉන්නවා 122ක් කියලා. අපිට 122ක් ඉන්නවා කියලා අධිකරණය නොමග යවලා, අධිකරණය නොමග යවලා ඒ ලිපිලේඛන සකස් කරලා සුවන්තිරන් මහත්තයලා ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි අතරගත්තු විදිහට තමයි පෙන්නුම් කරේ වැඩ කටයුත්ත. දැක්කනේ කිරියල්ල මහත්තයාට ගිහිල්ලා ප්‍රතිචාර දක්වෝ විදිය අපිට පෙවුණ නිකන් හොම්බට අයින්වා කියනවා. ව්‍යවස්ථා දායකේ යටපත් කරලා සුවන්දිරන් මහත්තයා අධිකරණයට බොරු පිට බොරු ගෙනහිල්ලා, බොරු පිට බොරු ගෙනහිල්ලා මේ පෙන්නුම් කරලා තමයි මේ ක්‍රියාවලිය ගත්තේ. දැන් අපි සූදානම් වෙන්න ඕන අධිකරණයට යන්න. දැන් මේ ආණ්ඩුවේ බහුතරයක් තියෙනවද කියලා. ආණ්ඩුවේ බහුතරයක් නැති බව දැන් ලෝකෙට ප්‍රකාශ කරලා ඉවරයි. ලෝක ඉතිහාසයේ කිසිම වෙලාවක ආණ්ඩුවක් කැබිනට් එකක් ගෙදර යවලා නැහැ, බහුතරයක් නැහැ කියලා වැඩ තහනම් කරලා නැහැ. ඒ සියල්ල තහනම් වුණා මේගොල්ලන්ගේ මේ බොරු ලියකියවිල්ල. මේගොල්ලෝ ඉදිරිපත් කරපු 122ක් ඉන්නවා කියලා ඉදිරිපත් කරපු බොරු ලියකියවිල්ල අතුරු සම්මත ගිණුම දාදී 102ට අඩු වුණා. 102ට අඩු වුණාට පස්සේ TNA සංවිධානයත් ඔකෙන් අයින් වුණා නම් 88යි. ඒක 14ත් අයින් වුණා නම් 88යි. ඒ නිසා එහෙම ආණ්ඩුවක් කොහොමද ගමන් කරන්නේ? ගමන් කරනවා නම් දැන් ආණ්ඩුවට අවශ්‍ය වෙලා තියෙනවා ජාතිවාදී. ආණ්ඩුවට ජාතිවාදී නැතුව දැන් ජීවත් වෙන්න බෑ. ඒක තමයි අපේ අර කෑගල්ල පැත්තේ ඔය බුදු පිළිම මේ විනාශ කරමින් අපි දැක්ක ඔයිට ඉස්සෙල්ලා අර මුස්ලිම් සහෝදරවරු ඝාතනය වෙද්දී මුස්ලිම් කෝලහලයක් ඇතිකරන දිගන සිද්ධිය අද එළිවෙමින් පවතිනවා. ඒක කවුද මෙහෙව්වේ කියලා. එතකොට රාජ්‍ය ඇමතුමාලා ඉන්න කාලේ සිද්ධ වෙච්ච බේරුවල අලුත්ගම සිද්ධිය එළි වෙලා තියෙනවා මේ වෙද්දී. ඉතින් අපි කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට අපි අවුරුදු 30ක් මේ ජාතිවාදයෙන් බැට කෑවා. අවුරුදු 30ක් බැට කෑවා. අපිට දෙමළ සහෝදරත්වය, මුස්ලිම් සහෝදරත්වය, අනෙකුත් ආගම්වල සහෝදරත්වයත් එක්ක කටයුතු කරන්න බැරි නම් පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ ඔලුගෙඩි ටික එහෙට මෙහෙට දාලා ජාතිවාදයේ අරගෙන ජීවත් වෙන්න හදනවා නම් දැන් සුවන්දිරන් මහත්තයා උතුරට දෙන පණිවිඩ එකක්, පාර්ලිමේන්තුව ඇතුලේ තව එකක්, ජාත්‍යන්තරයේ තව එකක්. ජාත්‍යන්තරයේ ගෙවන මුදලේ හැටියට පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ටික වෙනස් කරගන්න. උතුරට දෙනවා ලොකු දෙයක් ගෙනත් දෙනවා කියලා. ඉඩම් අයිතිය කියලා පෙන්නනවා, පොලිස් බලතල කියලා පෙන්නනවා, වෙනම විදිහට ජීවත් වෙන්න පුළුවන්. දැන් උතුරේ ජනතාව වී පෙරද ගම් වතුරෙන් අනාථ වෙච්චාම පෙන්නවා සිංහල සහෝදරත්වය අපිට වටිනවා, හමුදා කඳුර ඉවත් කරන්න එපා කියලා කිව්වා. දැන් සුවන්දිරන් මහත්තයා පාර්ලිමේන්තුවේ නැගිටපු වෙලේ ඉඳලා සම්බන්ධ වෙන හැම විවාදයකම වෙන අධ්‍යාපනය ගැන කතා කරුවත් ඒගොල්ලෝ කතා කරන්නේ ඉඩම් අයිතිය ගැන. හැම වචනයකම තිබුණේ ඉඩම් අයිතිය හමුදා ඉවත් කරන්න, ඉවත් කරලා ඒ ටික ලබා දෙන්න කියලා. අද දෙමළ ජනතාවම කියනවා. නාමල් රාජපක්ෂ මහත්තයා දවස් දෙක තුනක් ගිහිල්ලා මන්ත්‍රීතුමා ඒ කටයුතු කරා. ඒ ජනතාව ඇවිල්ලා කියනවා ඒ සහෝදරත්වයේ වටිනවා කියලා. ඒ හමුදාව නැත්නම්, ඒ ත්‍රිවිධ හමුදාව නැත්නම් ඒගොල්ලන්ගේ ජීවිත කොපමණ ප්‍රමාණයක් විනාශ වෙනවද කියලා. ඒ නිසා රටේ ජනතාව විශේෂයෙන් අපි ඉල්ලා හිටින්නේ සියලු ජාතීන්, සියලු ශ්‍රී ලාංකිකයින් මේ වෙලාවේ අත්වල් බැඳගත යුතුයි. මේ වගේ පාවා දෙන ආණ්ඩුවක් ගෙදර යවන්න.